සිනමාබි මහන 2023 සිනමා උළෙලේ තමයි තවමත් අපි රැඳී ඉන්නේ. 7 වෙනි සිනමා දිගහැරුමට අපිට හම්ුණා පාස්පෝට්. සොමේ ඉන්න අපිත් එක. සොමේ අයිබෝන්. අයිබෝන් මල්ලි. කියමු අපි වචනයක්. ඔබ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්නේ. කොහොමද පාස්පෝට් දැනෙන්නේ? කොහොමද පාස්පෝට් හැංගෙන්නේ? මේමයි සිනමාව කියපුවාම සිනමාවේ විවිධ වර්ගයේ විවිධ ශානරවල විවිධ රටාවේ චිත්‍රපටි තියෙනවානේ. ඒකින් ඒ විවිධ වර්ගයේ චිත්‍රපටි ගොන්නක ඒ විවිධ වර්ගයේ එක් චිත්‍රපටයක් තමයි පාස්පෝට් කියන්නේ. විශේෂයෙන් අපි සතුටු වෙන්න ඕනේ අලුත් අධ්‍යක්ෂකවරු අලුත් නිෂ්පාදකවරු සිනමාවට එනවා. මෙන්න මේක තමයි අපි චිත්‍රපටයේ අන්තර්ගතයේ මොකක්ද, ඒකේ තියෙන වටිනාකම මොකක්ද, ඒකේ තියෙන සිනමා රූපී භාවය මොකක්ද, මේවා ගැන කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ සිනමාවට අලුත් අධ්‍යක්ෂකවරු වෙන සිනමාවට අලුත් නිෂ්පාදකයෝ ඕනේ. ඉතින් ඒ දේ මෙතන වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒකට හින්දා අපි සතුටුයි. අලුත් අධ්‍යක්ෂවරේ අලුත් නිෂ්පාදකවේ එක්ක යුතුවලා අලුත් චිත්‍රපටයක් අපිට දායාද කරලා තියෙනවා. මේක වෙනත් විදිහක චිත්‍රපටයක්. ඉතින් විවිධ වර්ගයේ රසිකයෝ ඉන්නවා, විවිධ වර්ගයේ නිර්මාණකරුවෝ ඉන්නවා. මේ ඔක්කොගේම එකමුතුව තමයි සිනමාව කියන්නේ. ඉතින් මම හිතනවා එක්තරා වර්ගයක චිත්‍රපටයක් තමයි පාස්පෝට් කියන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ එක එක විවිධ වර්ගයේ සිනමා රසිකයින්ට මේ චිත්‍රපටය නැරඹීමටත් රසිකයින් පිරිසක් එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සෝමයේ දැන් තියෙනවා පොඩි ප්‍රශ්නයක් විසඳගන්න ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මට ඇහුණා මේ පොඩි චෝදනාවක් තියෙනවා සෝමයේට. පොරොන්දු කඩ කිරීමේ චෝදනාවක්. සිංහබාහු පෙන්නනවා කියලා තියෙනවා. සිංහබාහු පෙන්නලා නැහැ. ඇයි සිංහබාහු පෙන්වෙන්නේ නැත්තේ? සිංහබාහු පෙන්නනවා. මෙන්න සිංහබාහු බලා ගන්න. මේකයි මල්ලි උනේ ඇත්තටම. සිංහබාහු අපේ අධ්‍යක්ෂරුන්ගේ සංසදයේ සංවිධානය කරපු මේ සිනමා උළෙලට ලයිස්තු ගත කරනකොටම මම කිව්වා මම චිත්‍රපටි හදලා ඉවර නැහැ. හැබැයි මම උත්සාහයක් දරනවා චිත්‍රපටි අවසන් කරන්න. අවසන් වුණොත් මම සිනමා උළෙලට දානවා කියලා. ඉතින් අපේ සංවිධායකයෝ සියලු දෙනාම ඒ බලාපොරොත්තු වුණා මමකට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊටාම අවාසනාවන්ත විදිහට මට ඒ චිත්‍රපටිය අවසන් කිරීමට බැරි වුණා. ඒකේ තියෙනවා දෘශ්‍ය ප්‍රයෝග VFX කියන්නේ. ඉතින් VFX වලට සෑහෙන කාලයක් යනවා. ඒ නිසා මට චිත්‍රපටිය මම අපේක්ෂා කරන අයුරින් අවසන් කිරීමට බැරි වුණු නිසා මට අකමැත්තෙන් හරි චිත්‍රපටිය මේකෙන් ඉවත් කර ගැනීමට සිද්ධ වුණා. නමුත් මම පොරොන්දු වෙනවා මම දැනටමත් ඒ කටයුතු කරමින් සිටින්නේ. ඉදිරි සති කීපය තුළ චිත්‍රපටිය වැඩ අවසන් කරනවා. අවසන් වෙච්ච ගමන් අර පොරොන්දු කඩ කරලා බලාපොරොත්තු කඩ කරගත්තු දැන් ඔයා වාගේ තව විශාල පිරිසක් ඉන්නවනේ. ඒ ඔක්කොටම ආරාධනා කරලා මම මාධ්‍ය දර්ශනයක් පවත්වනවා හැකි සැනින්. අයියේ මේ දැන් අපි ඊයේ සීරුවෙන් හිටියනේ. අපි අද පාස්පෝර්ට් අපේ අතර හම්ුණාට අපි ඊයේ හිටුවේ සීරුවෙන්. සීරුවෙන් බලනකොට අපි වැඩිපුරම දැක්ක චරිතය තමයි ජැක්සන් ඇන්තනි, අපේ ප්‍රතාපවත් කලාකරුවා. ඔබ ගේ චිත්‍රපටයේ සිංහබාහු රූපගත කිරීම අතරතුර තමයි ඒ අපේ කනගාටුදායි පුවත අපිට අසන්න ලැබෙන්නේ. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ තත්ත්වය කොහොමද අය ළඟදී බලන්න ගියාද? මොකද මේ දවස්වල ජැක්සන් අයගේ තත්ත්වය? ජැක්සන්ගේ අසනීප තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. ඒ කියන්නේ එකක් ඒක වෛද්‍යමය හේතුවක්. අපිට උනත් විශාල කම්පනයක් සහ ලොකු බලාපොරොත්තු කඩකිරීමක් ඇත්තටම අපිට සිද්ධ වුණා මුලදීම. මොකද අනපේක්ෂිත විදිහේ හදිසි අනතුරට මුහුණ දීම තමයි එක්තරා විදිහකට මට මේක ඉවර කරගන්නත් බැරි වෙන්න එක හේතුවක්. මොකද මාස 4-5ක් විතර මම බලාගෙන හිටියා ජැක්සන් සුවපත් වෙලා ඇවිල්ලා චරිතයේ ඉතිරි කොටස සංරපායි කියලා. නමුත් අපි දැනගත්තට පස්සේ ජැක්සන් අපි හිතන තරම් ඉක්මනට නැගිටින්නේ නැහැ, සනීපෙන්නේ නැහැ කියලා. ඒකට වෙන විකල්පයක් යොදලා ඔහුගේම දෙටුපුත්, ඔහුගේම ලොකු පුතා යොදලා හිටන් ඒ චරිතයේ අපි අවසන් කළා. ඒ නිසාම තමයි මේ ප්‍රමාද වීමට එක හේතුවක්. නමුත් ජැක්සන්ගේ අසනීප තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැත්නම් මම මුලින් ජැක්සන්ගේ අවශ්‍ය කටයුතු සේරටෝ මම මැදිහත් වෙලා කළා. ජැක්සන් රෝහලට අරන් ගියෙත් මම. ඒ ශල්‍ය කර්ම වලට වෛද්‍යවරුන්ගේ සම්බන්ධීකරණය, පරීක්ෂණ පැවැත්වීමේ හැම දෙයක්ම කළෙත් මම. නමුත් දැන් ඒ අපේ අතෙන් ගිලිහි ගිය දෙයක්. මම හිතනවා දැන් රෝහලේ වෛද්‍යවරු සහ පවුලේ අය තමයි ජැක්සන් ගැන, ජැක්සන්ගේ අසනීප තත්ත්වය ගැන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ අපි නොවේ කියලා. අයියේ අපි ඒ කාරණාව හැමම තියලා දැන් අර කිව්වනේ අපිට මාධ්‍ය හමුවක් තියලා සිංහබාහු පෙන්නනවා කියලා. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේක හිතේ හැටියට බලා ගන්න ජනගත කරන්න කවද්ද කියලා පොඩි හරි ඉඟයක් දෙමු. හැකි ඉක්මනින්
හැකික්මනින් චිත්‍රපටි වැඩමන් තව සතිකීපයක් ඇතුළට අවසන් කරනවා. ඊට පසුව මෙමන්නම් මේ අවුරුද්ද ඇතුළත 2023 ජනගත කරන්නේ සත්‍යකින්ම මේ අවුරුද්ද ඇතුළත මම පෙන්නනවා. මේ අවුරුද්දෙත් මම පුළුවන් තරම් ඉක්මනට පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට කලින් හදපු චිත්‍රපටි වල පොඩි පිළ ගැස්මක් තියෙනවා. අපි ඒවට ගරු කරන්න ඕනේ. කලින් සූදානම් වෙච්ච අපේම සහෝදර සිනමා කරුවෝ සූදානම් වෙලා ඉන්න ඔවුන්ගේ චිත්‍රපටි පෙන්වන්න. ඔවුන්ගේ චිත්‍රපටි පිළ ගැස්මෙන් පසුව මට ලැබෙන පළවෙනි අවස්ථාව අපේ සිනමා ශාලාවලත් ප්‍රශ්න තියෙනවනේ මල්ලි. අපිට මේ සර්කිට් වලට බෙදලා එක එක්කෙනාට කණ්ඩායම් හදලා ගෲප් ගහලා එක එක අතරේ තරඟ ඇති කරලා මේක මහා අච්චාරුවක් කරලානේ තියෙන්නේ. ඉතින් මේ අච්චාරුවේම තමයි මේක පෙන්වන්න වෙන්නේ. මේක වෙනස් කරන්නත් අපිට ඕනේ. මේක වෙනස් කරලා සිනමාව නිදහස් කරන්න ඕනේ. නිෂ්පාදකින් සහ සිනමා ශාලා හිමියන්ට තම තමන් කැමති විදිහට චිත්‍ර පෙන්වගන්න නිදහස දෙන්න ඕනේ. ඒක තාම දීලා නැහැ. තාම අපි හිර වෙලානේ ඉන්නේ. ඉතින් මේ හිර වෙච්ච හිර කූඩු ඇතුලේ ඉඳගෙන මගේ චිත්‍රපටිය හැකි ඉක්මනින් ප්‍රේක්ෂකින්ට දෙන්න පොරොන්දු වෙනවා. ඔබේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම පෙන්නනවා. මේ අවුරුද්දේ පුළුවන් වුණොත් මැද භාගයේ, තාම අපි මුල භාගයේනේ ඉන්නේ, මැද භාගයේදී පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හරි, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණා. හරි මල්ලි, ආයෙ හම්බෙමු.